مي بردشة سامبورة مفيجة تا أنوبة هكذا تاريا جيبات تنيه غوجان تا بردشة ليكان كرتا تا بال بردشة تودا يعني ساي تام راتر رادعات إيواجي ما أنداد بوري أبتة رادعات مي بردشة ليكان كرتا تا تودا أوتما أماتيان سيا خبوبنا راجي باري بالنا بالات بالنا أماتيان سيا أتتى ඔබතුමා අතින් අද මේක විවෘත කර ගන්න හැකියවීම පිළිබඳව අපි ඉතාම සතුටු වෙනවා. ඒ වගේම අපි ඉතාම ගෞරවයෙන් ඔබතුමාට මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මොකද අපි දන්නවා අපේ ගරු අග්‍රාමාත්‍යතුමා මේ ප්‍රදේශයට මම හිතන්නේ එතුමාට මතකත් නැතුව ඇති ජල සම්පාදන ඇමතිවරයා හරි වශයෙන් ඉදදී මේ මධ්‍යම නුවරම් පළාතේ විශාල ජල ව්‍යාපෘති ප්‍රමාණයක් කරලා දීලා තියෙනවා. ඒ වගේම එතුමා කාලයක් හිටියා නගර සංවර්ධන සහ ජන සම්පාදන ඇමතිවරයා හැටියට. ඒ කාලෙදී අපිට විසඳා ගන්න බැරි ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තිබුණා අටමස්ථානයේ. කඩවල් දාලා පාරවල් කොටු වෙලා ජනතාව වන්දනාමාන කරන ජනතාවට යන්න දෙන්න බැරුව විශාල අර්බුද තිබුණා. කෝම් ප්‍රශ්න විසඳන්න එතුමා ඒ කාලෙදී කටයුතු කරා නිර්භීතව කටයුතු කරා. එතුමා ඉස්සෙල්ලා ප්‍රකාශ කළා අපේ සංවර්ධන කමිටු රැසීමේදී උසාවිත් යන්න වුණා. නමුත් ඒ නිවර්දිව සියල්ල කරාපු නිසා අද අනුරාධපුර නගරය මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල පිහිටලා තියෙන අනුරාධපුර පූජා නගරය අද ඉතාම සුවිශේෂී ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. වන්දනාවේ යන බැතිමතුන්ට ඉතාම පහසුවෙන් වන්දනාමාන කටයුතු කරන්න පුළුවන් විදිහට ඒ පාරවල් සහ ඒ පූජා නගරය අද සකස් වෙලා තියෙන උතුමාගේ වැඩපිළිවෙල නිසායි කියන එකත් මේ අවස්ථාවේ මම ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා. තාම පින්වන්ත හා ඓතිහාසික අවස්ථාවකට ඔබ අප එක්වන්නේ. අනුරාධපුර මණ්ඩප ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය පිහිටාතිබෙන්නේ අනුරාධපුර ජයශ්‍රී මා බෝධීන් වහන්සේගෙන් සෙවණැල්ලේ හැදෙන
ලෝක බෞද්ධ ජනතාවටත් ලෝකේ අරණිතම නගරයක් හැටියටයි. ඒ නිසාම මනුප කාර්යාලය ඒ සුවිශේෂ නගරයක විශේෂ රාජ්‍ය කාර්යාලය ලෙස මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු සිදු කිරීම ඉඩකඩන වැඩිවෙන් ලැබෙන පහසුකම් ලැබෙන ගොඩනැගිල්ලක් අද ජනතා අයිතියට පත් වුණා. ඒ වෙනුවෙන් මම රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා හැටියට විශේෂයෙන් අපේ මණ්ඩප සභාපති සංවර්ධන කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය සම් චන්දසේන මහත්මයාටත් ඒ වගේම මේ වෙනුවෙන් කටයුතු කළ සියලු මන්ත්‍රීතුමාලට ස්තුතිවන්ත වෙනවා. එවැනි කාර්යාලයක් භාරව කටයුතු කරන්න දිසාපතිතුමාට අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා මේ අවසරය පත් කළාට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමාට සාල වගකීමක් පැවරෙනවා. එනම් ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ පුණ්‍ය භූමිය පිහිටා තිබෙන අටමස්ථානය පිහිටා තිබෙන මේ ආදේශීය ලේකම් කොටසේ සුවිශේෂ කාර්යයක් ලෙස කටයුතු කරගෙන යෑමේ ආදර්ශයට පත්වේවා කියලා මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. අග්‍රාමාත්‍යම හැටියටත් ඒ වාගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යම හැටියටත් අපි ප්‍රාදේශීය ලේකම් කොටසේ එලෙස දියුණු අවස්ථාවකට ගන්න ඕනේ. අද මේ නගරයට අවුරුදු ගණනාවක් තිස්සේ පැමිණ මේ ප්‍රදේශයේ නේවාසික වුණු ඇයට ඒ රාජ්‍ය ඉඩම් දෙපාර්තමේන්තුවේ ඉඩම් අයිතිය ලැබෙනවා. ඒ කටයුත්තෙන් ආරම්භ වුණා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමාට එන් ඇහුවේ මේ කාර්යාලයේ ආවරණය කරනවා දැනට නේවාසික 22000. මේ 22000ම මෙතනට පැමිණෙන්නට අවශ්‍ය නැහැ. රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නව ඩිජිටල් ව්‍යාප්තිය හැටියටත් මේ නිවාස 22000ම ඩිජිටල් කරණයට පත්කොට ගෙදර සිට පණිවිඩයකට පත් කළ හැකි අවස්ථාවකට අපි පිවිසෙමු. ඒ ආදර්ශය ඇති කිරීම සඳහා පළාත් සභා දිසාපතිතුමත් සහයෝගය දක්වනු ඇතැයි මඟ පෙන්වනු ඇතැයි අපි විශ්වාසක. අපි අලුත් දෙයක් ලෝකේ පැරණිතම නගරේ අපට කියාපාන අනුරාධපුරේ මේ එවැනි ස්ථානයක් බවට පත් කරන්න අපේ නේවාසිකයන් සැම දෙනාට එම ඩිජිටල් ජාලය ඔස්සේ කටයුතු කරන්න පුළුවන්කමට පිවිසෙන්න පුළුවන්. ඒ බව සනාථ කරන ක්‍රියාදාමයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපේ අමාත්‍යංශ මගින් ලබා දෙනවා ඇති. ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ නේවාසික සැම දෙනාගේ ප්‍රශ්න පහසු කරන්න, ගත කරන කාලය පහසු කරන්න දැනුත් ඉදින් ඔබතුමාලා දියුණුම තොරතුරු තාක්ෂණය හැම දෙනාගේ මතේ තියෙනවනේ. මේ ජංගම දුරකථන, මේ ජංගම දුරකථනයට සම්බන්ධ කියලා කටයුතු කරන්න පුළුවන් අලුත් පරම්පරාවක් බිහි වෙනවා ගෙදර දුරේ. ඒ පරම්පරාවටත් මේ කටයුත්තට දෙමෝපියන්ට සහයෝගය වන්න පුළුවන්කමට අපි පරිවර්තනය කරමු. එවැනි දියුණු තැනක් බවට මෙම කාර්යාලයේ පරිවර්තනය කරගෙන මහජනයාගේම යහපත පිණිස, ඒ වාගේම මහජනයාගේ දියුණුව පිණිස මහජන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන්න හැකියාව ඇති වෙනවා. සාල ආයෝජනයක් කිරීමට රාජ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගෙන මෙවැනි වැඩසටහනක් මනප කාර්යාලයට ලබා ගැනීම සඳහා අපට
අඛණ්ඩව සහයෝගය ලබා දුන්නු අපේ ප්‍රදේශයේ නායකත්වය චන්ද්‍රසේන අමතුමා ඒ වගේම අපේ හිටපු මහමැතිතුමා අපේ අමාත්‍යවරු සියලු දෙනා මේ අවස්ථාවේදී මේ වැදගත් කටයුත්තට සත්‍යයක් වුණාට සැක නැහැ. විසාපතිතුමාට මා හිතනවා අලුත් මාර්ගයකට පිවිසෙන්න අලුත් ආකාරයකට මේ කාර්යාලයන් කළමනාකරණය කරන්න මා හිතන්නේ මේ පුණ්‍ය භූමියේ පිහිටා තිබෙන කාර්යාලය නිසා ඒ විශේෂ අවස්ථාවකට අවසරයකට අපි පත් වෙමු. අද දින ඔබ සමග මෙම අවස්ථාවට එකතු වන්නට පුළුවන් වීමට මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගින් ප්‍රදේශයේ පදිංචි සෑම ජනතාවකට ඒ සේවාව ලබා දෙන්නටත් ඒ වගේම ප්‍රදේශයේ ජනතාවටගේ සේවාවන් අඛණ්ඩව ලබා දෙන්න ගොවිතැන්පත් කරන ජනතාවටත් එහි ඵලය ප්‍රයෝජනයට පරිවර්තනය කරන බත් දස දහස් ගණන් වූ වන්දනා මානකරුවන් පැමිණෙන කේන්ද්‍රීය පුණ්‍ය භූමිය අනුරාධපුරේ ඒ වෙනුවෙන්ම සකස් වෙච්චි වැව් ඒ වගේම ජල භූමි අපේ පූජනීය වන්දනාකරුවන් බලාපොරොත්තු වෙන වගාවන් කරලා ඒ පැමිණෙන වන්දනාකරුවන්ට ලබා දෙන වැඩසටහනක්ද සලස්වකට ඇති කිරීම සඳහා කරුණාමත්තුමත් අපෙත් විසාපත්තුමා අතුරු ප්‍රාදේශීය ලේකම්තුමාලගේ සහයෝගය මේ සෑම ග්‍රාම සේවක කොට්ටාසයක්කින්ම ඇතිකර දීමටද අපි අලුත් පරිච්ඡේදයක් මෙතනදී ආරම්භ කරමු කියන ටිකත් සඳහන් කරන්නට ඕනේ. මනුප මනුපට පමණක් නොව මනුප ලොවටම සඳහන් වෙන ස්ථානයක් බමට අනුරාධපුරයට පැමිණෙන සියලු වන්දනා කරුවන් විසින් සිහිපත් කරනවා ඇති. ඒ සඳහා ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීම තුළින් අපි ඒ අලුත් පරිච්ඡේදයට මේ ප්‍රාදේශීය කාර්යාලයේ පිවිසෙමු. තම නාන්සලා සමග මේ මොහොත ගත කරන්න